පොලිස් ප්‍රතිවරයා රජයේ මුද්‍රණ ආලාධිපතිනිය සහ තැපැල් ප්‍රතිවරයා අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. ජනාධිපතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති RMAL රත්නායක සඳහන් කළේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය ලබන 17 වනදායින් පසු මැතිවරණ කොමිෂන් සභාවට හිමිවන අතර ඊට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන මූලික කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි මෙහිදී කොමිෂන් සභාවේ සභාපති RMAL රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education මෙතන වේදම් නියාමනය කිරීමේ පනත මේක ප්‍රථම වතාවටයි ජාතිරණයක් සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන්නේ. යනුව මේ 2023 අංක 3 දරන මෙතන වේදම් නියාමනය කිරීමේ පනත ක්‍රියාත්මක වෙනවා. ආදායම් වියදම් පිළිබඳ වාර්තාවක් දින 31කට තේරීම් බලදාට බාර දිය යුතුයි. ඒ අනුව මෙම මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන සෑම අපේක්ෂකයෙකුටම ඔවුන්ට වියදම් කළ හැකි මුදලක නියම කිරීමක් සිදු කරන බවත් ඒ සීමාව තුළ වියදම් කිරීමට සිදු වෙනවා අපේක්ෂකයන් සඳහා. මේකටයි මේ මැතිවරණය විශේෂයෙන්ම අපිට ප්‍රථම වතාවට අලුතෙන් මේ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන නීතිය. ඔවුන්ට තව තිබෙන්නේ සතියකටත් අඩු කාලයක් ඔවුන්ට බලය ලැබෙනවා මේ මාසේ 17 වෙනිදා වෙනකොට. හැබැයි ඔවුන්ට ඉඩකඩ තිබෙනවා මැතිවරණය පවත්වන්නට සැප්තැම්බර් මාසේ 17 ඔක්තෝබර් මාසේ 17 දක්වා කාල පරාසයක්. ඉතින් මැතිවරණය කිසිසේත්ම සැප්තැම්බර් 17ට පෙර පැවැත්වීමේ හැකියාවක් නැහැ. ආසන්නම දිනේ ගත්තොත්, ඉතා ඉක්මන්ම දිනේ ගත්තොත් ගන්නට පුළුවන් වෙන්නේ සැප්තැම්බර් මාසේ 14 ආසන්න දිනයක්, රජයේ නිවාඩු දිනයක් නොවන දිනයක්. ඒ වගේම මැතිවරණ කොමිසමට ඉඩකඩ ලැබෙනවා ප්‍රචාරණ කටයුතු සඳහා නාම යෝජනා ලබා දීම සඳහා උපරිම කාලය දුන්නොත් දින 63ක කාලයක් ලබා දෙන්නට හැකියාව තිබෙනවා. අවම කාලය ගත්තොත් දින 42ක කාලයක් ලබා දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ආසන්නම දිනේ ගත්තොත් දින 63ක් හෝ දින 62ක් ලබා දෙන කාලයේ දිහාසලකලිමත් වෙලා එහෙම නැත්නම් ඒ අතරමැදි කාලයක් මත මැතිවරණය ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. කොහොම වුණත් මැතිවරණය ජූලි මාසේ 17න් පස්සේ ඕනෑම දවසක ප්‍රකාශයට පත් වෙන්න පුළුවන්. පහුගිය මැතිවරණ දිහා බැලුවොත් අපිට පේන්නේ මේක අගෝස්තු මාසේ මුල සතිය වගේ ප්‍රකාශයට පත් කිරීමේ ඉඩකඩක් තිබෙනවා. ඒ වගේම මැතිවරණය සැප්තැම්බර් මාසේ අග වගේ පවත්වීමේ හැකියාවක් තිබෙනවා. මේ පිළිබඳව දින තීන්දුව කිරීමේ බලය තියෙන්නේ ඇත්තටම මැතිවරණ කොමිසමට. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.